නමෝ බුද්ධාය ඔබ සැමට යහපත් දවසක් තාාත්තනා කරමින් අදත්තවිි සූදානම් සූරීමට ලබය වැඩසටහන සජීවලෙ සෝබට තිල්න කරන්න. අපි හැමෝකිම ජීවිතවල යහපත සතුට සැනසීම වැඩිපුර බලාපොරොත්තු ව කාලසීමාවක් විශේෂයෙන් ම අපි ගතකර, ංහල දෙම අලුත් අවරුදු උදාවයෙන් පසුවක්ත්. බොහෝ දෙනාගේ ජීවිතවල යහපත් බලාපොරොත් එෙමනතන්ගේ අවුරුද්දේ අසිරිය සතුට වෙනුවක් තව තවත් ජීවිතය යහපත් කරගන්න මොන මොන ආකාරයෙන්ද දහ මැස්සුරේ ජීවිතය තවත් දිවුණු කරගන්නා අ වශ්‍ය වෙන්නේ කෙනන කාරණය පිළිබඳව බොහෝ දෙනා සිතමින් ඉන්න කාලවකවානුවක. අපිට අපේ ජීවිතේතරද ලැබීතිබෙනේ දහමේ ආශිර්වාදේ නියමාකාරය අප ජීවිත එකතු කරගන්නවාද යන ප්‍ර්නාර්තියක්ත්යක් ඉන්න කාල සමයක. අදත්ත පිසූදානම් සූරියීමටල අපේ වැඩසටහන ට සජිව ලෙස තිල්න කරන්න. එ වෙනව නිතාම ගෞරවෙන් අපේ ජාතිකරපවාහහිනෙට අපේ සූරීමල්ල වැඩසටහන වෙන්ෙන් වැඩම කරවාගත්ත. ගේ ගොඩ ගංගොඩ විල්ල සුනේත්‍රා මහාදේවි තේරවාද ජාතන්ත්‍ර බෞද්ධ මධ්‍යස්ථ නාධිකාරී දර්්නපති පුසැල්ලයායේ චන්දිිම අපේ ගෞරුණිය ස්වාමීන් වහන්සේ ඔබහන්සේ පාත නවස්කාරය නතුව ජාතිකරූපවාහිනය වෙනින් අප සූරීමල වැඩස සාහමන්ගේ බොහම ගෞරුවෙන් පිළිගන්න අපස්වාම වහන්ස ඔබහන්සේගේ දැනවුවත් කිරීම මඟ පෙන්නීම ඇසරේ අද අපි මාතෘකාව තොරාගැන තිබෙන්නේ සාර්ථක ජීවිතයක් වෙනුවෙන් බොදු පිළිවෙත් යොදාගන්න එහම පුරුදු පුහුණු කරන්නේ කැසේද යන්න සම්බන්ධය. බුදු දහම අපේ ජීවිත හා සැබැදියාව සම්ග කතාභාගන්නට සම්බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය යහපත් කර ගැනීම වෙනුවෙන්. ගිහේ යන් ප්‍රොමුඛ කරගන දේශනා කරන අද බොහෝ සූත්‍ර තිබෙනවා. ඒ බොහෝ සූත්‍ර කිසිවක්. ගියෙකුට කළ නොහැකි කාරණ නොවෙන බවත් අපි තරේ දන්න කරෙක් හැබැයි අප ප කොයිතරඳරට ඒවා ජීවිතල පායෝගික වත්්‍යන් දෙනවාද පුරදු පුහන් කරනවා දෙකෙන ගැටලුව තම ප්‍රසාමීන හස යනේ බහෝ වෙලාට අපිය සූත්‍ර සජ්ජයනාවන් වට පමණක්සීම කොට තිබෙනවා. බුදුන් වහන්සේගේ මේ දේශනා අදට මතුවටත් කොයි තරන්න අපිට ගැලපෙනවාද යන්න තැනින් අපි විමසුමක් ඔබහන්සේගේ දේශනාව වලාපෘත්ථන ප්‍රසාවාමන් වහන්ස. හැම දෙනාටම තෙරුවන් සරණයි. හැම දෙනාටම සුබ අලුත් අවරුද්දක් වේවා. අද උදෑසන හතයි හතරට ේදෙන හිසතෙල් ගෑමේ චාඩිත්‍රේටත් හැම දෙනාම සම්බන්ධවෙන්න කියන කාරණාව අපි සිහිපත් කරමින්. උදෑසන මෙම සදහම් දේශනාව තුළින් අපි ඔබට ඔබස් සමග සාකච්ඡා කරන්නේ. කොහොමද බුදුරජාණන් වහන්සේගේ නිවරදිීව උන්වහන්සේගේ දේශනාවන්. අපේ ජීවිතය තුළගොඩ නගාගන්න ජීවිතයේ සාර්ථ කරගන්න කොහොමද කියන කාරණාව සාකච්චා කරනකොට අපි මුලින්ම තේරුම් ගන්න ටෝනි බුදුරජාණන් වහන්සේ කෞුද කියන කාරණාව මොකද සද්දාව කියල කියන්න ඒකටයි. සද්ධාති තතාග තස්ස බෝධි කියනාාකාරයට අපිට බුදුරහාදුරෝ කෞ්ද කියන එක මුලින් හරියටම දැනගත්තොත් අපේ ජීවිතය හරිාකාරව උන්වහන්සේගේ ප්‍රතිපදාවන් තුළත් කරගෙන ජීවිත වෙනස් කරගන්න පුළුවන්ගෙනවා. දැ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ මනුෂ්‍යයක් තමයි. හැබැයි උන්වහන්සේ හැම මොහොතකම අපිට පෙන්වේ. උන්හන්සේගේ බාහිර ස්වරූපය එෙම නත්තන් දෙතිස් මහා පුරුෂලක්ෂණ අසීති අනුවියන්ජන කියන මේ දේවල් වලින් පැහැදෙනවට වඩා උන්වහන්සේ දේශනා කරන්නටේදනා මේ දර්ශනක පැත්තා.ඒවගේම සදාචාරාත්මක පැත්තා. ධර්ශනක පැත්ත තුළ තමයි. අපේ අධ්‍යහාාත්මය හැදෙන මාර්ගය ඒකන්නේ සදරස සතිපට්ටානය ඒවගේ චතුරාරි සත්‍ය දේශනාව පටිච්ච සවම්පාද දේශනාවගේ ක්‍රමාණුකූලව අධ්‍යාත්මය සකස් කරගෙන උතුන් නිර්වාණාවබෝධී ළඟා කරගන්නාව වැඩපිළිව. එතකොට සදාචාරාත්මක පැත්ත කල කියන්නේ අපි ගෘහස්ත ජීවිතය කොහොමද සාර්ථ කරගන්න. ඒවගේ මනිත්ත ඇතය ගණු දෙනු කරන්නේ කොහොමද අපේ ආර්ථිකත්වය වගේම අපේ පුද්ජල සංවර්ධනය මානව ගුණ ධර්ම. කොහොමද හදාගෙන ජීවිතය සාර්ථකරගන්න කියන කාරණාව තමයි. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නට ෙදන. බුදුරජාණන් වහන්සේ ළඟට වරක් එන කේවඩ්ඩ කියල එක්තර බමුණ. ඇබිල්ලා අහනවා ස්වාමීණී ඔබහන්සේ ඇයි මෙච්චර අමාරුවයෙන් ධර්ම දේශනා කරන්න. ඔබහන්සේ දන්නවානේ ඔබහන්සට විධ දේවල් ලොලින් අදෘශ්‍යමාන දේවල් මවාපාලා, නිසු පහද වන්න පුළුවන් ඉතින් එහෙම දෙයක් කරො හොඳයි නේද මේ තකොට බුදුදහම හොඳින් මෙහමනැත්ත බුදුදහම ඉතාමත්ම කෙටියෙන් ප්‍රචාණය කරන්න පුළුවන්න්නේ දෙ කියන කාරර්ණාව විමසුවිට භහාරෝ දේශනා කරනවා ආදේශනාපාතිහාරයවත් එවගේ ෘද්ධිපාතිහාරයවත් නෙවෙයි මගේ අනුශාසනා මාර්ගය වන්නේ අනුශාසනා දේශනාව. එමන ත අනුශාසනා මාර්ගය තමයි මගේ එකම අරමුණ. නි සඳහන් කරන මේ ර්්දිිපාතිහාරය කියලා කියන්නේ විධ නොපෙරන්න දේල් හමත් අ දශ්‍යමාන දේවල් මවා පාල අදවුනත් ගොඩක්කා අර ඒගේ දේවල්ලොට යන ස්වභාවයක්ත්තිනොන් එකන අපි කවුරුත් කියන්න දේවල් පිළිගන්න එක වගේ දේවල් දැකලත්නෑ අහලත් නැති අදුශ්‍යමාන හෙමනත මෙහෙම සමහරයවා මේ දේවල් කියල කවුර කිව් හාම් පිළිගන්න ස්වභාව එක හොඳන. එවගේම ආදේශනා කියල කියන්න අඒල ස්තිබිල තියන මේ අනුන්ගේ හිත් කියවලා. එහෙම පහදවා ගන්නකම එකත් හොඳනෑකිව අනුශාසනා පහති හරි තමයි බදු වහන්සේ අනුගමනය කරේ අනුශාසනා කියලා කියන්නේ අපි අපේ ජීවිතය කොහොමද සාර්ථක වන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලි මාර්ගයක් දේශනා කර. උදැන් එතකොට අංගුත්තනකා තිවා ඒක පුද්ගල වගේ විශේසෙන් එතන අංගුත්තර නිකා ඒක පුද්ගල වගේ සඳහන්ගෙනවා එතන සඳංන්කරනුවව. නාහම් භික්්‍යවේ අනන් ඒ දම්ම අපි සමනු පස්සාමකේ නාකාරයට ඒක පුද්ගොලෝ භික්කවේ ලෝකයේ උපජ්්‍යමාන උපද්ජති අච්චරය මනුස්සු. කතම ඒක පුද්ගලෝ තතාගතු අරහතු සම්මා සම්බුද්ධකිල්. ඒ න මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ කළ ගැන විශේෂයි. විශේෂවෙන්නේ අර ෞතික ස්වභාව නිසා නෙවේ. උන්වහන්සේ විශේෂවන්නේ ඇත්තටම අපිට මේ ප්‍රායුග්ගව මේ මොහොතෙම පතිඵර ලැබෙන මාර්ගයක් දේශනා කර තින. ඒකට කියනවා දිට්ට දම්මවේ දිනය දිට්ට දම්මවේ දින සම්පරායික කියන විදිට මේ ජීවිතය වගේම අපිට නිර්වාණය අවබෝධ කරගන්න බැවුණොත් ආසන්න භවයක ඒ අවබෝධය ළඟා කරගන්නට පුළුවන් එෙනවා දැන් එතකොට මේ කාරණත් එක්ක බුදුන් වහසේ දේශනා කර උන්වහසේ තේරුම් ගන්ඩ තියෙන කරුණු හතරක් තියෙනවා මේ මජ්ජිමනිකායි මහාසිහනාද සූත්‍ර දේශනාාව. එතන තියෙන චතුරු වයිසරජ්‍ය ඥානයකෙන ඇතුට චතුරු වයිසාරද්‍ය ඥානය කියනක පලවෙෙන එක තමයි ඉමේ දම්මා අනබි සම්බුද්ධ පලවෙනි එක කියනවා මම බුදදු නොවනා කියන කාටවත් තර්ග කරන්න බෑ. හෙම මට චෝදනා කරන්න බෑ කිය බුදුන් වහසේ දේශනා කන එකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එවතුම්ම බෝධී අභියස තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානම් එකැන සියල්ල කලේෂයන් ප්‍රහිණ කරලා ුද්ධ සෝ භගවා බෝධය දම්මන් දේසි කියල කියන්නේ වහන්සේ ඒ අවබෝධයට පත්වෙලා තයිවබෝධන් ධර්ම දේශනා කර. ඒනි බුද්ධ කියන එක තේරුම්ගඩ පුළුවන් එකමදේ තමයි උන්හන්සේගේ ප්‍රායක භාවිතය. උන්හන්සන මොනතරන් ගැටළුවද. එකැන අටුලෝ දහමමඋන්හසට බලපෑවන් හැබැයි කිසිම වෙලාක කම්පනයට පත්වන්න න. අන්න එහෙම උනාහට පස තයි අපිට ඇත්තරම බුදුරජාණන් වහන්සේ කිය එක සාමාන්‍ය ඕනම කෙනකුට තේරු ගන්න පුළන්ෙන්. දැන්මයි වේරංජාවාගේ. බමුණෙක් එතන්ට ගියාන වස්වසන් හැබැයි තුන්මාසයම වහසට දාන ලබ පූජා කරන්න බැරූුණන් ඒවගේ අවස්ථාවක ගැටුන් ෑන ඒවගේම චංචිමානිකාවගේ ප්‍රශ්න දේවදත්ත වගේ චරිතනය අදජාසත් වගේ මේ වගේ විවිධ දේවල්ලින් උන්හසේ ගැටුන් නැතියකම තමයි අපි අයි කට තේරුම්ගන්න පුලන්නේ ඇත්තටම මේ ක්‍රේෂන් ප්‍රහිනරපුඋත්තම යනන් වහසේන මක්ක. ඒවගේ තමයි ඉ මේේ දම්ම නාළං අන්තරායි. එකන මේ ධර්මයකාටවච් කියන්න බ මේ ධර්මය ඉගෙන ගැෙන ගැටලුව ප්‍රශ්නයක් වේ කියලා එකන ඒක අනාර්තයක් වේ කියලා කාටවච්චියන් ඇමකද බුද්දු ගහම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට භාරතය විධ ආගමලික පද්ධ තිනනි තිබ්බි එකැන මිනිස්සු අභිචාර පස්සේ ගැන විධ නොපෙරෙන ශක්තින් පස්සේ ගිය අදුුණත් අපිට ඒ ප්‍රශ්නි තියෙනවන එකැන් අපිට ඒ බ්‍රහ්මුණ සමාජයෙන් ආපු සමහර කාරණ සෙධාරමහත්මය අපි ඒක බෞද්ධ සංකල් පෝට දාගෙන තියෙන ැ උදාහරණය කසිංගත්හ අපි නිවරදි බෞද්ධ කමයට දෙවියන්ට පින්දීම දෙවියන්ගේෙන් ආශුරවාදලාවා ගැනීම ක්‍රමියයක් දන්නේ. ඇත්තරම අපිහිතාන්නේ අපි වගේ තමයි. අර විධ වනාගංවල තියෙනර මේ පුද්ජල බද්ව හමැත්තන් අර අපිට ගල පලාහදලති ඕන එහෙම සභයක් එහමනේ බුදුදහමයකය ුදුදහමය ක කියෙකන්නේ ඒග හට්ටා පු් කර සේලවන්තාවපසකකා දම්මයන ධරම් පෝසන්තති ඒ මස් සන්ති මාතලිකකිෙන දියට යම්පිසි කෙනෙ ගුණවත්ව ඉන්නවන. අම්ම තාත්තර සලකන ඕන. සැමියට බිලඳට දරුවන්ට ආදරයෙන් ලෙන්ගතුව ඉන්න ඕන. අනිත් අ ඇත් එක්ක සුහදව ආදරණියන් හැටට ගන දෙනු කරන. අන්තර පුද්ජසා ඉතාමත් හොඳින් පවත්වා ගන්න ඕන. ධර්මාණුකුලෝජී විතයක් ගත කරන එයාට එවැනි ශක්තියන්ගේෙන් ආශුරවාද ැබෙනවා. එහෙම නැතු අපි මේ අ ගොඩක් දේවල් අර පළතුරුද ඒවගේ දේවල් හොඳයි එහෙම කරන එකක්න හැකියහොවඩරු නමුත් ඇත්තටම අපිට අපිට අපි ඉන්න තැන ධර්මාණ කලන අපිට ශක්තින් ලැබෙන. තිී නිසා ඒ වගේ අපිට කවලං වෙලා තියෙන ඒකාලේ එහෙම දේවල් තිබ දේල් බුදුන් වහන්ේ නැතිකර ති අපි ඒවා පිගන්නට උන් ඒ දැම් මේ ජවිතයේ පුරදු කරන්නට. ඒවගේ නීඇති තක්කරස්ස දුක්කක්කාය. බුදුන් වහන්සේගේ ධර්මය කවුරුහරි පිළිගෙන ඒක තුලින් මේ අපිට ඒ දුකනැති කරන්න බෑ කියලා කියන්න බෑ. ඒවගේ බුදුන් වහන්සේ සියලුම ක්‍රේෂයන් ප්‍රහිණ කරේ නෑ කියලා කාටවත් ඔප්පු කරන්න බෑ මේගේ කාරණත්තෙක්ක තමයි ඥාන හතර මල්ු කරගෙන තමයි බුදුරජාණ වහන්සේ ශේෂ්ටත්වයට පත්වේ. කට දැන් බදුන් වහන්සේගේ දේශනාව තුළ අපි කොහොමද වෙනස් වෙන කියෙන අපි තේරුම් ගන්න ටොට දැන් බුදුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා වන්හන්සේ දේශනා කරන්නේ තුන් මෙෙහි කිච්චං ආත පං අක්කාතාරෝ තතාගතා පටිපන්නා පමොක්වන්ති ජයනෝ මාරබන්ධනා. උන්හන්සේ දේශනා කරේ අරධර්ශික පැත්ත වගේම සාමාජික පැත්ත තුළ සදාචාත්මක පැත්ත දියුණේ නොකොට මුලින්ම පටන්ගණ්ඩකිෙනවා තමමාඋපමා කර ැන න්න්නහසගේ දේශනාවක් දශනා කරල තින ඒ දේශාව තමයි තමා උපමාකරගෙන තමා වෙනස් වෙන්න්නටවන්. එකැන මුලින්ම එක අපි මුලින්ම තමන් තුළ ගුණේ හපත්කං ඇති කරගන්නට. අත්තාානං උපවන් කත්තා අත්ත දීපා විහරදි බික්ේ නාං්්‍ය සරන තමන් වෙනස්ෙන්න්නටන් ම වෙනස්වෙන්නේ කොහොමද තමං තුල තියෙන. අඩු පාඩුකන්තියනගවා හදා ගන්නට. දැමේ ඇතරම මේ අලුත් අවරුද්දක් කියෙ කියන්නේ අවුරුද්ධ කියල කියන්නේ. අපිඒ ධර්මාණුකොල ගත කරගත්තොත් මේ භෞතික වෙනස්සෙන එක නෙවි. බෞතික වෙනස්වෙනට ඕනි. හැබැයි බෞතික වෙනස්වෙන වගේ පුළුවන්තරම් මානෙසිකව වෙනස් වෙන්න්නටන්. එකන මේක ධර්මයට ගල පගන්නට. ගුණ ධර්ම දියුණු කරගන්නඩට. ගිය වසරංවල වන අඩු පාඩුකන් හදාගන්නටන්. අපි ගැටෙන දේවල් වලට අප ගානන් ඒවා හදාගන්නටන්. ි කොච්චර වුණත් දීර්ගන්න උත්තරයක් ගැටීම තුළින් මනසාපරිසිුදු කරගෙන ලඟා කරගන්නට පුළුවන්කමක් ලබෙන්න. ඉතින් එනිසා බුදුන් වහන්සේ අපිට පෙන්න්න දෙන්නට එදුණ මුලින්ම තමන් වෙනස්වෙන් තමක් නැුන්ගෙන් අවු අු අවරුදක් ලබනවා කියෙන නැවුන් එන්නටෝට. දැන් ගිය ජීවිතය කරපු අඩුපාඩුකං මේ අවුදෙත් කර ලමං වෙනස්යෙනයිකවට හරින්නේන්නේ ේ. ඒක අපි අදඉදලා මේ මහොතෙල පටගන්නටොන්. එතට බදුන්හන්සේ දේශනා කර එහෙම තමම් මුලින්ම වෙනස් වඩ වෙනස්වනකොට මනස තුළ ඇතිවෙන චෛතිස්කයන් අපිට පිරිසුදු කරගන්න පුළන්ය. හිතා තමයි මුලින් අපි වෙනස් කරගන්නටොයි. එතොට බුදුහන්සේ දේශනා කරන්නේ චිත පිරිසුදු කරගන්න ඕන. චිත්තේන නීඇති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක දම්මස්ස සබ්බේ වසමන්නකු. යම්බිසි කෙනෙක් හිත තුළ ගුණධර්ම, මානව ගුණධර්ම ඇති කර ගන්න ඕන එයාට පුළුවන්කම ලැබෙනකිෙනවා ත මේ ජීවිතයේ ළඟාකරගන්නට බලාපොරොත්වන ලෞකක සැප සම්පන්. එකඇ ආයශෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ දේවල් ළඟාරගන්න පුළුවන්ගෙනකෙනු. ඒක තමන් තුළ තියෙන ඒ හිත වෙනස් කිරීමහ මානව ගුණ ධරමත් එක් ඇතින උට්ානවීරත් එක තමයි ලැබෙන්. ආයචන හේතුවා න පත්තනා හේතුවා පටලා බං වදම් එක අපි ප්‍රාර්ථනා කර කියලා අපි ඇද්දා කියලා ඒවගේ දවලුවින් ලෙබෙන්නේ ඒ ලැබෙන් එම තමන් වවිෙනස්යන්නටො. ඒ වෙනස් තයි ෞතම බුදුරාණ වහසේ අපිට පෙන්ව. උන්හසේ බලන්ට චරිතයගත්ත හම සාරාසන්ක කල්ප ලක්ෂගානක් වන්හසේගේ මනස මුල්ු කරගෙනන මේ අවබෝධි ලඟා කරගත් දැන් එතකොට ඒ කියැන ඒක තමන් තුළ තියන එක වෙනකරගට හොන. දැන් අපි දරුවන්ට කියන්න ඕෝනි දරුවන්ට ගෙවල්ලොල ඉන්නකොට මේ ධර්මයෙන් පරිබහිර දේවල් කියන්න හොදන. ඒන දරුවන්ට අසාන ඇතිවෙන දේව. එඒවගේ නොපෙන්න්න බලවේගම ග්‍රහපල ගැන කතා කරන්වාගැන අසුබෝවාදී කතා ඉගෙන ගණ්ඩ බෑ මේ පිළිවට වැඩක් කරන්න දන්න මේ වගේ දේවල් කියන්න හොඳන අඩුපාඩුකක් ලමය තින්ගෙනවා ඒ ළමයිට ධර්මය හරය පෙන්න්න දෙන්නටන්. මේ අවුද්දයේඉදල මේ අපි දරුවන්ට පුළුවන් තරන් දහම් පාසල්ලුවට යොමු කරන්නට ඒවගේ සෑම පෝයකටම පන්සට කරහරි සිල් සමාදංයට සම්බන්ධ කරන්න ඕන් එහෙම නැත්තැං අඩුම මේ රටේ තියෙන කොවි 19භ නිසා එහෙම බැයිනා අඩුම ධර්මේ නිවස තුළහරි ඒ ඒ දේවල්ුවට සිල් සමාධන්ගේ දේවල්වට සම්බන්ධ කරගන්නවා. ගුණධර්ම දියුණුවෙන පැත්තට ඇතරම අපි යොමු කරගන්න ඩෝනනමන්හන් අලුත් අවුරුද සමයන තාමන් කත කරන්න අදත් සවිශේෂය නැකත් චාරිත්‍රයයක්කෝ බොහන්ේ සිහිපත් කරලේ සිං පවතින හෙතදවේදී රැකි රක්ෂ සඳහා පිටත්තිීමේ නැකත යදී තිබෙන. අපි බොහෝ වෙලාවට පිය අලුත් අවුද තුළදී උත්සාහ කරන්න පෙස්වාමිහස ප්‍රාර්ථනාව පැතුමක් පමණක් කරන්න. ටත් ොහෝබලාපරොත පුද්ගලිකවගත්තො තමටත් යනවා හැබයි ඒව සැලසුම් කරමිනිනෝ තවෙනෙක් ුණ ගැුණ අලුත් අවද සම අපි සුබ පැතුමක් කරනවා ඒ පැතුමකින් විතරක් ජීවිතය සාර්ථක වෙනවාද. එහෙම නැත්තං බුදු දහම තුළ බුදුන් වහන්සේගේ උතුන් දේශනාව තුළ පවතින ගිහි ජීවිතයේ වඩා යහපත් කරන්න පුළුවන් මානසික පීඩාවකින් පොරව ගැටීමින් තොව තමටත් අන්නයිටත් යහපතා කඋදා කරන්න පුළුවන් සැනසිරිදායක ජීවිතය ගත කරන්න පුුවන් ක්‍රමවේදය ජීවිත යන්ත්‍රණයට එකතු කර ගැනීම කොයි තරන්නම් වටිනවාද. ඇතම මේ මජ්ජිම නිකායි තියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් ඒ දේශනාව තුළ පැහැදිලි කරන්නක් තමයි. අපි සාමාන්‍ය කතාව තුළ නෙවේ මිනිස්සු වෙනස්වෙන්න කියෙන එක ජැනේ ඇත්තටම ඒකට බලපාන්නේ මස ඇතිවෙන දීර්කාලන ගුණුවත්කම්. සදාචාර සම්පන්න ගුණාත්මක හැඟීම් ඇත්තටම එක්ක අපි ප්‍රායිකව පුරුදු කිරීම සහ ඒක අනිත්තයට ලබාදීම තුළ තමයි. මුලින් අපි වෙනශවීමත් ඒක අනිත්තායට ඒ බලපෑ ඇතිරන්න පුළන් කියෙක. එතන කියන්නේ මෙත්තං මනෝකම්න් පච්චුපටිතං ආවිචේව රහෝච මෙත්තං කායකම්මං පච්චුපටිතං ආවිචේව මෙත්තං වචිකම් පච්චපටිතං ආවිචේව රහෝචය කියන්නේ ඒක මජමනිිකාය චූල ගෝසිංහ සූත්‍රයේ තමයි පැහැදිිරන්න එතන කියන්න අපි මේ අ සාමාන්‍යය කාටවඩි විස්්කරණ එක කියන එක සුබපතනවා කියක එච්චරම එක හොඳයි ඒකනි මානාවව සම්බන්ත පවත්තග හොඳයි. හැබැයි අපිට ඒ බැඳීම් ඇතිවෙන්ට ර අපි ප්‍රායුක කෙනෙක්ෙනට. ඇත්තටම පියහෙම හදවතිම අපි වෙනස්ට අප ඇතුළ හදාගෙනහෙම දේවල් කිරීම තුළ වෙනස් කරන්න පුළොන් අපි අපි තුළ වෙනස් ඇති කර ගන්නඩ. දැඟ ඒ සූත්‍රය තියන ඇත්තටම මේ හාමුදුරුවන් වහන්සේලා තුන්නමක් වනාන්ත්‍රයඉන්නවා ඒ වනාන්තරයේ ඉන්නකොට හාමුදුරෝ දවසකට එක කතාව පින්න්නඩ පාතිය ූදඇසනටිවිතර. එතොරේඒ දානෙටිකෙන් තමයි දවසම ඇපෙන්න්නේ උන්වහන්සේලා නිරෝගී න්වහන්සේලා හරි ප්‍රසන්නයි එතකට මේ කාරණාව බුදුන් වහන්සේ දැනගෙන ඒ ස්වාමින්න් වහන්සේලාගේ ස්වාට පස්සේ ස්වාමින් වහන්සේලා තුන්නමම පැහැදිරි කරනා බුදුරජාණන් වහන්සේට අපි ළඟ හිටියත් නැතත් අනිත්තාය පිළිබඳව මානසිකව යහපත්තු අපි යාගෙන හිතනෝ යාගේ අඩුපාඩුකක් නැව හිතන් දැම්මේ අවරුද්දක්ල බපු වෙලාවේ අපි අනිත්තාය පිළිබඳව අපි මොනතරං අඩුපාඩුකන් එ ති වුා පේ අතින් අමනාපකං ගුණ මේ සිංහල හිදුච් අවරුද්ධ කියල කියන්නේ ඒවා හදාගන්න තියන එක මොකද මේ අපි කියල කියන්නේ අපි ගෙන කෙනා හැමදාම නෑන් හිතත් වෙනස්සෙනවා නම් මේ ෞතිකත් වෙනස රණ අතීතයේ ඒ නමින් ඉන්න කියෙන නෙවේ ින් ඒ අපි ධර්මාණුකළ හිතන්නො තවන එන්න ඒවගේ දේවල් ඇතිකරගන්නනේ ගුණත්මක අපි වෙනස්වෙන්න්නටොත් මොකද අපි ගුණාත්මකව වෙනස්වෙනකොට අපිට ලැබෙන ශක්තින් හොඳ ශක්තින් බවට පත්තියෙන ඒතු අප අපි ළඟ හෙමනැතන් අ අහිතකර සිතුවිලිී රනං අඩු සංඛ්‍යාත අදහස්තිය නොවන එහෙම පරිසරත්තම අපිට ලැබේ. දැ හොදර බලන්න අපි කල්පනාකන්න ඕන කෙනෙ අපි හැබලේම දුකෙන් පීඩාවවෙෙන් ඉන්නවනම් බේදනාවෙන් ඉන්නවනම් දුකට පවත්වඉන්නවනම් අපිට ලැබෙන සිද්ධි අපිට ලැබෙන පිරිස් අපිට ලැබෙන කතා ඔක්කොම ඒ දේවල් තමයි ලැබෙන ඒ තමයි සවබභාවක්. හැ අප මෛත්‍රී සහගතව කරුණාවෙන් ලංගතුව අනිස්තඇ සමඟ හොඳින් ඉන්නවාගේෙන අදහසන් ඉන්නවන සතුටින් ඉන්නවන අපිට ලැබෙන්න්න මේේ දේව. දැන හාමුදුරන් වහන්සේලා තුන්නවත එෙම. ඒ හදුු ළඟහිටියන්න තත් ඒ හොඳ සිතවිලි ඇතිකර ගත්තා. ඒකත් එක් ඒගොල්ලග වච්චන ප්‍රසන්න වෙන. ඒකත් එක ක්‍රියාවන් ප්‍රසන්න වෙන. ඒගැන එහෙම ඒ එතන කියන්නේ දස කුසල් බවට පත්වන. එතකොටි ලාපොරොත්තුන පරිශසරයක්ක් ඇති කරගන්න පුළන්. දැ අපිම ඕන දෙයක් ජයග්‍රහණය කරන්න වුණා. අරබුණක් ඉස්ටරගඩන්ඩ මුණත් අපිගන් ගෝල්ස් කියලා ඒ දේවල් ඉස්ටකරගඩමුණත් ඇත්තන අපේ මනස වැදගත්යෙන. අපිළඟ ඒක සඳහා හොඳ ගුණාත්මක පැත්තත්වේදන්. දැන් ගෙදරගුණත් ඉන්නකොට හැමදරාම සතුටින් ඉන්න ඕන හිතෑ තුළ හොඳඉන්න. ඒ එතන ඒ ගෙදරවුණත් ඒක හැම දෙනා තුළ මේ සතුට කියනෙ බෝෙන්ට පටන්ගන්න. හැබැයි දුකෙන් ේදෙනවගන්නන ඒ දේවල් තම ඇතුලෙ දකින්න පුළන්ගෙන් ඉතින් එනිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරේ ධර්මය පායිකෝ ජීවිතර ඇතුළත් කරගන්න හැමවෙලේම වහන්සේ දේශනා කරේ සුතා. ධර්මය වගේම ඕනම දෙයක් හොඳ මයින්පුොල්නස් කෙලකැන යෝනිසෝ මනසිකරෙන්විත්තවා හන්ටෝ. දතා ඒවගේ අපි ඒවා අපේ ජීත තුළ හොඳට මතක තියාගන්න හොඳ ගුණත්ක දේව දැ අපි හොඳ දේවල් අප ගොඩක්කායින්න ඇති කරගන්නවාන්නේ. අහල අයින්රගන්න. එකගොල තන්න එහෙමන එහෙම හිතන්න හොඳන. අපි ොඳදේවල් පුළුවන්තරම් හිත තුළ දියුණු කරගන්න. ඉලාට වච්චසා පරිජිත අපි ඒ දේවල් හොඳ දේවල්තමිතාර පුරදුවන්ටන්. යිලාට දිට්්‍යයානු සුපටි විද. එකට අපේ අර දිට්ිය දුෂ්ටිගත්තික වභාව එකන් අපිට එන්නේම වැරදි දෘෂ්ටි වභාවයන්නන්නේ දැන් අපි බලද සමාජමාධ්‍ය තුළින් වුුණත් ගොඩක් අය අහලත්නෑ දැකලත්න එහම සිදියුවම් වෙලා නද කියල දන්නෙත්න්නේ. ඒගල්ල ඇත කිය හිතාග න්න ස භ යත්තිව මන් කියනම ගඩ තරුණ පරම් පර හහි ්‍රාය කිරීම පෙළම පා එතකට ොත්තරම් පාපයක් සිද්ධරවා කිලබවනො දැන් අපි නරැක දෙයක් ප්‍රචාරණය කිරීම බැලීම කියනක් මොනතරම් හිත දූෂ දෙෙනවා. හිත දූෂණය වනාට පස්සේ යාගේ ඇතුළ අභ්‍යන්තරය මොනතරම් පිරෙනට පත්තිවවා. එතුට යා අදකින දේවල් යායට ජීවිතය ලැබෙන සාර්ථක සබභ නොකෝ මගහැරෙන. එනි අපි කල්පනාවෙන්වා ජීවත්තයන්නට මොකද එහෙම දැන් අදමුනත් අපි දැන් මේ රටේ තියෙන ස්වභාවන්න එක කල්පනාගට සිධර මහත්මිය සුළු සුළු එක ශේස්ත්‍රවතින් මොන හරි අඩපාඩුකක් ුණහ නංඒ සමස්තයට ගහනෙ හොඳර එකන ඒ සමහරයි මේ බොරු එකවුන්් හදාන කියලා කියන්න පේක කවු් කියල කිය එහම හදා ගෙන සමස්තයට පහර ගාන. එතකොට වෙන්නන්නේ මොකක්ද දැ අපිකෙමු පූජ පක්ෂයට ගහන්ඩ සහරයි නං ිකදනෙක්මුල් වෙලා ඒක හොඳ නෑ එතකොට අනාගතයේ දරුවන් ආගමට දමෙන අංගුණහ මොකද මේ වනචාරි සතු වන පත්තෙන. එතොරේ ගුොලො දැ ඕනම මේ ලෝකන්න හැම කෙනවා බොහෝ අය ආගමක සංකල්පත්යක ජීවත්වයෙන්. එතකොට ඒවායින් අයිගනාර් පස්සෙ මේ ගුණධර්ම නැතුනහම දිෂ්ිගත දුෘෂ්ටිගත සවභහට පත්වෙන ගොල්ලොට ඕන ඕන ේවල් වලට අනුව ීවත්වයෙන කටයුතු කොනු. එතො මනතරන් එතර රට පිරිනවා දැන්ව අප්‍රිකන් වගේ රටවල් සහ රටවල්ගත් හා. මන්ට පස් මොනතරම් පිරිහිර නදබන්නට තො ඒගල්ලොට ඕනොදරන්න්නේ තවට පපේට බය ලැද්ජාව කියෙ එක නැතින. ඉළඟට දැන් අපි කෙමගෝ කුඩාකඩා දේවල්ෙන්න්න පුළුව රටක නීති ආරක්ෂ කරන ඇති හරි මොහරි හුදකලා සිද්ධියෙන්න්න පුළුව. හැබැයි සමස්තයට පහරගහඩ ගිහම ඒ රටේ තියන නීතිය කියනෙක සැහැල්ලුවට ලක්වුණු. එතන මොකක්ද වෙන්නේ කියනෙ අපි තේරුම් ගන්නට. ඇ නිසා මේ දි දෘෂටිගති සබභය ඇකර න්නු ල් දිි්්‍යයන සුපරිද. ඒකත් එක ඊට පස්සේ තමන්ගේ ජීවිතය හරිවිදිටඒ සමයයක් දුෂ්ටික සොභාවට පත්කර ගත් තහම ජීවිතය සාර්කරගන්න පුළන් එ එකතකට අපට ගැඹුර ප්‍රඥාවක්. ගොඩක් අයිට සහතිකවලින් අර උපාධවලින් තියන දැනුුවනේ බුදුදහමකය බුදුදහම යන සම්මා දිට්ික ඥාන් ඒකන්නේ හිත සාමකාමී කරගෙන හිත භාවනාවට හෙමනතන් අපි හැමවිලේම අවබෝධෙන් ඉන්නකොට සංසාරයෙන්ගේන ශක්තින්ටි තු ව නා කියන. පි ගොත්තඇන්ගොල හොඳතැංගල ඉ ඇවිල්ලාහි ඉන්න අ එනම ඉන්නේ. අපි සසාරෙන් ෙනපි එක වැැහිලතියෙන් ඒක මතු කරගඩ පුළුවන්ගෙන සාමකාමිය නොකොට එතකොට ලෞඛක ජීවිතය සාර්ථකනා ඇත්තරම නිවන කියන අවබෝධයක් තපළංග තියනවා ඒක වැහිලතිය මේ ඉන්ද්‍රියන් වලටයන අනවශ්‍ය අරමුණ නිසා ඒක වැහිලතියෙන් ඒක අපිට ඒක පවා මතු කරන්න පුළන්ගෙන මේ ජීවිතය තුළම ති නිසා යහපත්ව ජීවිතයේ සාර්ථ කරගන්න අපි කටයුතු කරන්න එතකොට ජීවිතය ගුණනාාත්පක වෙනස්කරගන්නට පුළුවන්කම ලැබෙනා බුදුදමෝ ගන්නන්නේ සීලේට වඩා අධදි සීලිය. එගේම බුදුදහමිගන්නන්නේ සමාධීරට අධි සමාධයක්. එවගේම පඥ්ඥාවට වඩා අධි පඥ්ඥාවක්තමයි බුදුහාමුදුරුවෝ නමක් පහල්ල ෝකටම මේ ගෞත බුදුහු දේශනා කර එක කියන්නේ නැහි සීලවතන් හේතු පද්ජන්ති තතාගතා අට්ටක් කරා තියෙනෙ පදා සම්බුද්ධයන පකාසිතා කියනාකාට බුදුරජාණන් වහන්ේ දේශනා කර මේ සාමාන්‍ය කාරණා පැදි කරන්නය බුදු කෙනෙක්ක ලා තියෙනෙ සාමාන්‍ය කාරණත් එක්කම මේ ලෝකෙක් ක්‍රියාකාර්තය විශ්යේ සුභාවය කියන අපේ තුළ තියෙන සැබෑ කාරණටික. තේරුම්ගන්න කෙනෙක තමයි දේශනාකක පලිනිිකතම වෙනස්වීම කෙනෙ හැමේලෙම් හිතන්න්නකින මකත් අපි සාසෘතික වසමුත් වෙනස්සෙනවා හැමදේකීම වෙනස්සන වෙනස්වීම හරයාකරෝ තරම් ගන්ට ඕනි. ඒ වෙනස්වීමතක් ඇතිවෙන දේවල්ට උත්තරයක් නැතික තමයි දුක කියලකය. ඉපදීමත් එෙක් එන දේල් තිරන අපිට. ඒ දේවල්ෙක් අපිට හදීරකාල උත්ර ෑන හැමදේකටම නමුත් අපි නැවතනා තේවක් කරන්නුන්. ඒ කරන දේවල් අවබෝධය කරන්නට ඕනි නමුත් දීරකාන උත්්‍රය කෙනෙක. කියඒෙක නිර්වාණ අ බෝධ ඒ එකකටම හේතුවෙන මත්වය. අවිද්‍යාව තන්න්නාව සම්පූර්ෙන් ඇැති කරගන්න වන ඒ අවබෝධය අපිට ළඟා කරගන්නට පුළුවන්කම ලබෙනවා ඉතින් ඒ කාරණ අපි ජීවිතත්තුළ පුරදු කරගන්න. මුලින් ඔබ වෙනස්න්න බුදුහසේ වත් පෙන්වේ තමන් වෙනස්ෙන. උන්හසේ බුද්ධත්වයට පත්වනකම් කවු උන්හසට ගරුකර නෑනනෙ දුස්කරක්යා කරන්න ඔක්කොම් හානි පීඩා කර කරදරා හැබැ බුද්ධත්වයට පත්වනා පස්සේ උන්හසගේ තිබේ මානසේ ශක්ති්‍යයත්ය මානව ගුණ දරමත් එක්. විශාල පිරිසක් බුදුන් වහන්සේ ළඟට එකුතු වුණා. ඒකත් එක්ක වණහන්සේ වෙනස ඇතිකරගන්න පුළුවන්ගු. අපේ සාමීන්සර ඔවහන්සේ පහදාදුන්න සුත්තා දතා වචසාා පරිචතා. මනසාන උපෙක්තිතා කියන කාරණේ බුදුන් වහන්සේ ඉතාම ප්‍රමු්ග කරගන්න පුරුදු පුහුණ කරදෙන්. අපිට වත්මන් සමාජයේ දිහා බැල්ලුවත අපේ සාමන්හස අපි රැල්ල කියනෙ බොහෝවෙලාට හැම ැනකම කියන මේක රැල්ලට කරන මේ රැල්ලට අනදිය. ආගම දහම සංස්කෘතිය විවේශනයට ලක්කිරීම. එහි තියෙන හරපද්ධතිය විනාශ කිරීමත් දැන් රැල්ලකටයාමද ඒ හරහා තරුණ පරම්පරාව, ඉදිරි ළමා පරම්පරාව පත්මන් සමාජය. එතකොට ඒ අයිගේ මනසේ ඇතිවල දෂිත තත්ත්ය. රටට ඒ වගේ තමන්ගේ ජීවිතය පරිහානයට කොයිතරම් නම් බලපානවාද. ඇත්තටම දැන් ප්‍රධාන වසෙන් තමයි අපි කවරු හරි කියවනං. ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න තියනවා අපි අම්බිසි අරගල වනත් කරන්නට ඕනේ ඒ ගැන ගුණාත්මකව ගැන කාටවත් හිංසාවක් පීඩාවක් නැතුව ලෝකයහෙම තියෙනවාන සාමාන්‍ය ලෞකිකස්වභභාව තුළ ඒව තියෙනවා. හැබැයි ඒවා අපි වෛරකාරී විදිහට අනිත් අයට හානි කරදායෙක් විදිහට පටන් ගන්නවන ඒ තුළේ ලොකු විනාශක් වෙනවා දැන් බලන්න අපි කිව්වොත් මේ විනාසවේවා බංගවේවා මේ වගේ අදහස් ප්‍රචාරණය කරන්න පටන්ගත්හ මුලින්ම තමන් තම විනාස්සවෙන්. තමන් විනාශවෙෙන් තෝර දම් බලන්න අපි මේ ඉන්න කාලය තුළ අපි අනවශ්‍ය විදිහට ගැන සහර ඉන්වනෙන් නිතරම තමමුත් පීඩාවෙන් ඉන්න ඉන්නවනේ පීඩාවෙන් ඉන්නවා නිත්තායට හානිකර විදිහට ඉන්නවා. ඉතින් එහෙම උනාට පස්සේ තමන්ගේ තියනට සාමකාමී මනස නැතියෙන. සාහමකාමී නැත ැතුුණම තමන්ගේ සිත තුළ එන්නෙම නරක සිතුවිරි. තමන්තුළ නරක සිතුවිරි නරක අදහස් ජීවිත කාලම එන්ඩ පටන්ගත්තර පස්සේ යාගේ ගෘහස්ස ජීවිතය සාර්ථක වෙනන. එයාගේ අ්‍යත ඇත ගනුදර කරට අට හිතෙන් මකද යාගේ පිඩාකාරරි සොභහයක්ය නතකොටයා නිතරම වරකාරරි සොභාවයක් එයා ලඟතීන්. එයා දන්න මනතුේක වුණේ ඉති විශේෂය නිසාපි කල්පනාවෙන් කටයුතු කරන්න ඕනි ල්පනය වැඩ කරන්න ටඕනි හැම වෙලාම අප අවබෝධෙන් අප ජීවිතේ සාර්ථ කරගන්න උත්සාහ කරුණා අපිට අපිට ලැබෙන්න්නේම හොඳ පැත්තා එහෙම නැතු අපි මේ හැමවෙලේම මේ අපි අර දැන් දැන් ගොඩක් බලන්නෝ කවුර හරි අරබතු මේ කිවවාගේ මොනුහරි කිව්හම එක ඇත්තද නැද්ද කිය බලන්න ඒකටම යනුව ඒකැන ඒ ගොල්ලන් ඇතින අනවබෝධයෙන් එතට අනවබෝධයක් තිරණ තරුණෙක් නං එයටට පුළන් යාගේ ජීත සාර්ථ කරගන්න එයට මොක හොඳ රැකව්දික කරයන්න පුළන් එයාට පුළන් ගෘහ ජීවිත සාර්ථ කර කොට ඒ ොල්ල අර ඇගේ හයියෙන් තමයි වැඩ කරන් යන්න. ඉතින් එමනිසම ලෝකයේ මිනිසු හොඳවි දිහට ජීවත්වෙන ඉන්නවා ඇති බොහෝ පිටිසක් තන්ගේ ශක්තිය ගොඩන ගාගෙන හැම දෙයක්ම කළමනා කරගෙන් කරන ගෙන අවබෝධයෙන් ඇත්තනම ජීවතවන පිරිසක් වා යිතින් ඒක තමයි අප ඇ කරන්න ඉ නිසා. හොඳ දේවල් අපි ජීවිත තුළ ඇතිකර ගන්න බදු වහසේ දේශනා කරන්නේ තමන්තුල ඒ මානව ගුණධර්ම දැන් ඇතන මුදහරණය කසන්ගත් හම ගෞතම් බුදුරජාණන් වහන්ේ කාලෙවුුණත් ඒ විදිහට මුලින් අඩුපාුගකන් තිබනා හිටිය දැංගුලි මාලාගේ චරිත කල ගැන සමාජ විශාල කරදරයක් පීඩාවක් කරපු කෙනින්. හැබැයි ඒ චරිත වනත් වෙනස් වන. ඉතින් එනිසා අපි වෙනස්වී ඇතිකරගන්නුමකද අපි හැමවලේම කව එකේ කෙන කියන විදිහට තමන්ගේ පෞරුෂත්වය. අර හෙලවෙන පරුෂත්වයන්න තියන්නේෙ ඒ හෙලවෙන පෞරුෂත්වය තියගත්තර පසේ තමන්ගේ ජීවිතය කොහොමද ඇතිකරගන්න. කොහොම දෙක සාර්ථ කරගන්න කෙනෙක දන්න. තමන්ට එන්නම සිතුලේ අහිතකර සිතුවී. ඉති එනිසා බුදුන්හන්ේ පට හොඳ බුදහරන්නේ උන්වහන්සේ මන් වෙනස් වුනා තමන්තුල මානව ගුණ දරම ඇතිකරගත්තා ඒකත් එක්ක විශල පිරිසක් වෙනස් කරගන්නට පුළුවන්ගුණ. ඉතින් එනිසා ඒක තමයි අප ඇතිකරගන්න ටොනි උවහන්සේ අවස්ථාවක බුදුරජාණන් වහසේ ළඟ ඇවිල්ලා. එක තරුණෙක් හනෝ ස්වාමිනිි මට මේ ධර්මය කියෙනක මට තේරෙන්නේ. මේ ගොඩක් ගැඹරුවගේ මට වැටෙන්නේ. ඉති කහොහොම ම එක පුරුදු කරන්න ඕනි කියෙල්. ඉට පස කියන ගොඩක් දේවලිග ගණ්ඩපා මුලින්ඔයාගේ හිතහදා ගණඩ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්න නිසා අපි සුභවාදිව හිතඩ. අපි තමන් ඉන්න වපසරය තුළ අවබෝධයෙන් කටහිතු කරන්න. එතකොට ජීවිතය වෙන කරගන්න පුළන්ගෙන බදුන්හසේ කියෙන අන්දංචේක චක්කුංච ආරකා පරි ව්‍යේ. දුචක්කුම් පනසේත සෙට්ටම් පුරරි පු්ගල. අපි අධ්‍යාත්මිකව ශක්තිමත්යෙනකොට තමයි ලෞකික ජීවිතය සාර්ථකන්. දැම්ම මෑතක පරේෂණ ලිපියක් කිව එක කියන මේ ලෝකයේ හොඳම ්‍යාපාරිකයෝ පන්සිය දෙෙන සාමාන්‍ය දවසර විනාඩි පහක්හරි භාවනා කරනවා කිය. එය සමාජ සේවා කරනවා කියෙන. යහපත් ඉදිර ජීවතයෙන් උත්සාහ කරනවා කිය. ඉතිකොට දැම් බලඩුව දැන් ඒ එහම තත්වක පත්වෙම ගද තමන්ගේ අධ්‍යාත්මය දියුණු කරගත්තාාවම් ඉති එනිසා. වැැන පරුෂත්්‍යයක් හෙදෙන්නේ අ රැල්ලට යනවා කිය ඕන දෙයක් කරන චරිත බවට පත්වන්නේ තමන්ගේ ඩු පාඩුගන්න සයව හදාගන්න මකද මේ ලැිච්ච මනුස්ස ජීවිතය අපිට හොඳ පැත්තට ඒ පොටන්සිීලටිය කියලා කිය විභවය මතු කරගන්නු. ඒ විභවත් එක් හොඳ පරුෂත්යක් ඇති කරගන්න පුළන් ඒ පර්සනලටක ඇතිකරගත්හම ඕනම තැනටගින් හොඳට අනිත්තා අඇත රැකයාාවට දැ ගොඩක් බන් රැකාවට ගහ මුොිම වැටප කියද ඒ වගේ සැපසම්පත්ය බලන්. හොද ෝර් එකක් ගන්නඩ බලලා එහෙම නවෙේ මුලිම ඒ ආයතනඩිගී මන් හොට වැඩ කරලා ඒ කට යුතු කලලා හැගීම කවන්ටිබිලට ගවීමක් ඇතුව කරහලා තමන් ඒ වෙනස පෙන්න්නඩුන් ඒ වෙනසත් එක්ක තමන් හොඳට ඒ හමදයම සාර්ථකර ගන්නට අපේ ජීතය තුළ පුලුවන්කම ලැබෙනලා. එවැනි යහපත් ජීවිතයක් ගත කිරීමේදී ආධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කර ගැනීම මානසික කළමනා කරනත්ත යහපත් මනසක් පවත්වා ගැනීම කළමනා කරණය කිරීම අත්‍යවශ්‍ය කාරණය කරන පේසාමින් වහස අපේ ජීවිතය තුළදී බහු අවස්ථාබහු පුද්ගලයන් ආගම සංස්කෘතිය. සහ නොනිමී අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි හරි ලොක්කු තරගෙක ඉන්න. අපි අපේ මනස හඳුනාගන්න මනස කළමනාකරණය කරගන්න පෞරුෂය බිඳවැටන තැන්වලදී ඒ දහමෙන් සංවර්ධනය කරගන්න වෙලාවක් නැහැ ඒකත් යම් කිසි විදදිියගම යහපත් ජීවිතයක් අහිමිවීමේ තත්ත්යක් නේද අපසාමන්න ඇත්ත අප ජීවිතය තුළ අවබෝධයෙන් අපි කටයුතු කරන වනං අපිට ඇත්තරම වෙලාවක්නක අමුතියෙන් අපිට හැදන්ඩ වශයන ස්වභාවිකම අපිට ඒ සඳහා කාලය උමවා හ මේ මනස කියල කියන්නේ අපි ඉල්ලන දේවල් තමයි ලැබිය දැන් අපි හැමවිලේම හොඳ පැත්තට අපි ජීවත්තෙන්ටෝන එකළ කාලයක් තිසේ පුරුදු කරනවා නම් අපිට ඒ හොඳ පැත් එක තම අප ජීවත්වෙන් උත්සාහ කරන එතකොට එකරල් බුදුදහමය කියන්න අට මේ සේක ප්‍රතිපදාව කියලා සී මේ සද්ධ සීල සුත චාග පඥ්ඥා කියන සර්ක ප්‍රතිපදාවට තමයි යන්න හැබැයි අම් බිසිගෙනෙක් එහෙම හොඳ ප්‍රතිපදාවක් නැතුව අර අ බාහිට සමාජයේ අර අනිත් අය සුළු පිරිසක් කරන විදිහට තමන් ජීවිතයේ මෙහෙම ගත කරන්න ඕන හමුණත් සාර්ථයල හිතුවොත් එහෙමයට හොඳ යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න බැරිවුණ. එතකොට යාට ගුණාත්මකව හොඳ ප්‍රතිඵල හොඳ අවබෝධයෙන් නැතිෙන් නැතුුණු හම යා කලකිරීම වේදනාකාරය අහිතර සිතු ිතම ඇතු ඇතිව. එතකො යට ැබෙන දෙවරුත් හෙීම. ඒති එනි සම මනස කියල කියන එක පුරුදු කරන්නට. භාවිතා බහුලී කතා කියල කියන්න ඒකයි. තුල ො දේල් පුරදු කන්න පුලුව නර පැත් රුදු කරන්න පුල. ඇබ හො පත් පුරදු කරගත්ත හම එයාට එයාගේ ජීවිතය මොන්න නරක සමාජර ගිය. මොන විදිහට වියසනකාල සවභයුණත් එයාගේ මනස වැටෙන්නේ. එයාට හොඳ ශක්තිමත් සම්පන්නව හොඳ ශක්තිමත්ව ජීවිතයේ ජයගන්න පුළුවන්ගෙන. එකැන ඒක තින්නම්්‍ය තරංඥාම සමහට තරුණ අඩකඩ ය ද්‍යයි තරු ය ැයි දධ්‍යශ පුළුවන්ගෙන මධ්‍යවශ බයි ජිරිතත්ති හරි යාගේ ජීවිත සාර්ථ කරගන්න පුළගෙන. එනිසාම මේ අකන්්ඩ ප්‍රතිපදාව ො ඉන්ඩ ැ බදුන් වහන්සේ දේශනා කරනන්නේ හැමලේම කරුණු හතර පුරදු කරන්න කියෙනවා ජීත. පලවනක තමයි සපපුර සන්සයව. තමන් හොඳ පරිසයක් හදගන්න තමන් ඇසු නිසුර කරන කොට කුඩාදරුවක් හරි කමන්න ඒගේ ගන්ඩද දෙයක්ත්තිවන යායත් ඇසු නිසුරු කරගන්න. එගේම තමන් ඇසුරන් කරගය පොත්පත් කියනකොට ඒවාගේ දේවල් හොඳ දේවල් කියන්න ටෝට. ආගමට දහමට සමීපවන්න. ද ටිශන් ුලනද ය ේවල් එ තෝර බේරාගන්නට මොද සහර දේවල් ඒවා අහනකොට නේ පුදුවාකාර කලකිරීමට වේදකාල සොභයකට පත්ව අපිත් පිරිහෙන ඒගේ දේවල් දැක්හම හැසිරීම චරයාවන් වෙනස් වෙන විශේෂම ලමයිතයම කාටුන්ගේ දේල්නකට තෝරා රයාාගෙන දෙන්න තුෝ. ඉතින් ඒ පරිසය හදන්න්නන ගෙදරතුර අම්ම තාත්තවනත් ගෙදර ඉන්නකොට දරුවන්ට ආදර්සමත්ෙන්ට මේ ලෝකයේ රටක් හරි හදන්න පුළුවන් එන්නේ අම්මතාත්තට විශේෂයෙන් පුළුවන් ඉට පස්සේ ගුරුරු ප්‍රජාවට ඒවගේම අපේ ව්‍යාපාරික ප්‍රජාවට මාධ්‍යයට වැඩි හිටි ප්‍රජාවේ ක්කොම එකතුවෙන්නට. එහෙම එකතු හ තමයි මේ හොඳ සමාජයක් හදන්න පුුවන්ගෙන විශේෂයම හොඳ ප්‍රතිපත්තිකරුක සවභභාවයක් තියන්නටෝ ඇදැං ශේෂයම බුදුරජාණන් වහසේ වුණගේ දේශ වනත් ප්‍රතිපත්තිකරුකයින ඒ වෙනස් කරන්න බැන සූත්‍ර විනය පිටික සූත්‍රපිටක විනේ පිට එක අිධර්ම කියලලා යන මේ ප්‍රතිපත්ති මාලා ඒ ඒවගේ අපේ රට තියන්නට හොඳ පතිමත් මාලාවා ගෙදරකට තියෙන්නන ආයිතරක තියෙන්ටඕ. හෙමුණම ඒ හරියට දුවනෝ. එතු එක තමයි පරිසය හදා ගණඩෝනකල් ඒවගේම සද්ධහම සවනන් කියලකන්න දෙවන හොඳ දේවල් අපි නිතරම අහන්ඩ දකින්නටෝන්. දැන් අපි හොඳ හිත හැදන ද ගීතයක් වනත් බලට සුභවිත ගීතහන්ටෝ. කලබලකාරිී ගෝසාකහරි දේල් අහන්ඩ ගහාම අපි තේමටමට වටෙන. ේ දැන් අප ගත්තා පැරිිකාල වනත් ගන්නඩුව මගේ හිත තැන්පත්ය. උදේට උනන්නේ මගේ රට්ට කියල වගේ දළදා මෙහිමි සරණයිකිලාගේ ගීතගත්හ මොනතරම් උදේසන්ට හිත නිවවා දෙවලන්නට. එදොට ඒවාගේ දේවල් නිතර නිතර හ්ඩ දකිින්ට අපි පුරදදුුවවෙන්නටන්. ඊල්ළඟක ම යෝනි වෝමන සිකාර තමන් කරන හැම කටයුතුම සිහිකල්පනාවෙන් කරන්නට. ඇවිදිනකොට කතා කරනකොට තමන් ක්‍රියාවක් කරනකොට සතුටින්. ඇතනම යනකොට වන සතුටින් කරන්න ටටේ කතා කරනට අනිතත් එකක සතුටින් කතාගන්න දැ මේ ගෙවලටවුද දෙනොට ඇතක හරි සතුටින් සුහද අවංක හිත ඇතුළෙන්ගෙන සතුටින් කතා කරන්න. ඊළඟට දම්මානදම පටිපදා. ඒ කාරණම් තුන මුල්ලනොකොට අපේ ජීවිතය හරි මාර්ගයට ගන්නට පුළුවන්කම ලබෙනවද හ අපි ඔබට අවස්සාාව ලබා දෙනවා මේ මොහතේ සිටම අපි වැඩස්ට අහනසග ස්ජීව සම්බන්ධ වන්න අද අපේ මාත්‍රකාව යහපත් ජීවිතයක් වෙන් බුදු දහමේ පිළිවෙත් කොහොමද රදු හුණන් කරගන්නන්නේ සහයේ අශ්‍යතාවය පිළිබඳු බිදු එකයිකයි දෙකයි පනහයි පනස්සනයි පහලව අපේ මැදිරේ දුරකතනන්ක අපි වඩාත් කැමති ඔබ මාතෘකාවට අදදාව ප්‍රශ්න අපේ ගෞරනය වාමීන් වහසේ ද ඉදිරිපත් කරනවාන. අපි සාමිහන් අපි සමාජයේ දෙස බලනවිට බොහෝ දෙනා චෝදනානගන්නේ අපිට තේරෙන අපි තිනෙන ප්‍රශ්නයෙම නැතත් සමාජ ප්‍රශ්නය හැයි පරිසරයේ නැම්ඹුරුත්තාවට පරිසරය යහත් පැතෙට රැල්ලකට තල්ලු කර නිසා අපට හොද කලා වෙලා යහපත්තේ කරන්නබ. ඒ එවැනි කාරණ පොහෝ දෙනා සඳහන් කරනවා නති මේ පරිසරය ඉන්නකට අපි කොහොම දෙේක වෙනස් කරන්නේ මහ පරිසර තුල ඉන්නකට අපිට වැඩිපුරම සිද්දවෙන්නේ ඒ සඳහා අන්නුගතවෙන්න කියන කාරණෙ. දැන් මනස හඳුනාගෙන ඔබහන්සේ දේශනා කර ලෙස නොසැල්න්න පෞුෂත්්‍යයක් තේරවා අපට. නොවෙනස් අපිට නොගැල පෙන තැනට යන්නන්නේ නැතු ඉන්න පුළුව අන්නේ ද පස්ස වන්හසේ. දැන් මජ්‍යමනිිකායි විසිහයෙන සූත්‍රී අඩිය පරිසන සූත්‍රය දැන් බුදුරජාණන් වහන්සේ භාර්තය ඒකාලේ රැල්ලට ගිය එක කැඩුවනි බුදුහන් බුදුහසේ අනුසෝතගාමි උන්න යන විදිහෙට ගෙන. ඒ සිද්ධාර්ථකුමාරය පටිසෝතගාමි මේ සමාජයට වෙනස් කෙනෙක් වෙන්න ටෝනිි කෙන කාරණාව ඇතිකරගෙන උන්හසේ මම උහසේතුව මං අධ්‍යාත්මක විප්ලවක් කරමාගේ. එතොට බලන්ඩ ඕනම ඒ අධ්‍යාත්මී විපලවෙකිලගැෙන තමන් තුළ ගැඹුරක් මානව ගුණධරම කැඩෙන් නැතිව. ස්ථාවරව පවත්වාගෙන ඒ වෙනස පෙන්ුවන්. එතොට දැන් අපි වුනත් දැන්ම් ලෝක වෙනස් කරපු චරිතගත්තා හම ඒ චරිත සාමාන්‍ය චරිත නෙවේ දැපිගත්තා මහත්මා ගාන්ධ වගේ චරිතගත්තා හම කාලයක්ත් තිස්සේ මානම ගුණධර්ම පොරුදු කරගෙන හොඳ පෞෂා්‍ය තිබ කෙන නැතන්. හිත අඩිතුනා මාරක්විතට උුස කධාර කියන අඩු රෙද්දක් ැඳගත්ත සාමාන්‍යයේ කුස්ස සරීරයක් තිබ චරිතයන්නේ මහත්මාගාන්ද වගේ චරිතගත් ම් එතකොට අනගාරිික ධර්මපාලතුමාවාය ගත්ත හම න්න එතුමාට තිබුණා හොඳ පවුරුෂත්වයක් එකන්නේ මේ ලාංකය දිසානතිය කොයි පැත්තරද දෙයන්නේ කියනෙක් හොඳ ගැඹුරත් තිබ ොඳර පොත්පත් කියවලා හොඳ දැනුමක් හදාගෙන ඇත්තනම් හදවතින් ආගමට දහමට ලැදුව මේ ඒ පවරුෂත්වය හදාගෙන තමයි වෙනස පෙන්න්නේ. දැ මුලින් අපි වෙනස් කරනවා අනම් අපි වෙනස්වෙන්ඩ ඕන්නම් අපි ඒ කැනෙ මොකක් හරිර රැල්ලට යන්න ඇතුව අපි වෙනස් මේ සමාජය හරි අපි හරි ගෙදර දුරහරි වෙන කරන්න මුලින් තම වෙනස්සෙන්ඩ. පවු සත්්‍ය හදාගන්න දැ බදු වහන්සේගේ දේශනාහැමලීමම පටිස්ෝතගාමී පටිසෝතගමී ක කියල කියැන අර රැල්ලට යන එක නෙයි වෙනස් විදියට හිතන්න කෙනෙ දේශනා කර එක වෙනස්විිය කෙනෙක් වඩ අපිට පුළුව වෙනස් විදිය කෙනෙක් වඩද අපි දැන් බුදුරන් වහසේ දේශනා කරේ මුලින්ම මේ අර කච්ඡානගොත්ත සූත්‍රයේ සංයුත්තනිිකාය තිෙනවා එතන කියන්නේ දියන්කෝපන බෝකච්ඡාන ඒබූයේන ලෝක අත්්‍යතංචයව නත්තිචයි මේ ලෝකය තියෙන දීතාවයක් ඇැලේම වෙන එකන එකම සස්භාවයක් නෙවෙේ. දැන් සතුට තියෙන්නේ දුක තියෙන හිදන්නේ න එතකොට ඒ වගේම මේ ආලෝකයේ තියෙන්නේ අන්දකාරය තියන නිසා ඉති එනිසා මේ ඩුවලිටිය කියෙ එක තේවරුන් ගන්න කියනවා. එහෙම තේරුන් කරගෙන අපි හරවත් දේවල් අපේ ජීවිත තුළ ඇතිකර ගන්න කියවා. තකොට මේ පටිසෝතගමී කෙනෙක් වන්නඩ පුළුවගෙන. එකන ඇත්තටම දැන් බුදුදහම කියල කියන්නේෙ දර්ශනයක් ආගමටත් කියර කියන්නක් පුලුවො. හැබැයි ඒක දේශනාව බුදුන් වහන්සේගේම දේශනාව. ඒ වගේම අපි කාලයක් තිස්සේ හද්‍යහනය කරලා හොඳ ඥානසක්තියක් ඇතිරගත් තම අපිටම හොඳ අදහස් එෙනවා ඒ හොඳ අදහසක් එක් ඒ හොඳ අදහස්තිරණ විශාල පිරිසක් අපිත්ක එකතුයෙනු ඒ විශාල පිරිසක් එකතුනාාම අපිට ඒ වෙනස්වීම අපි තුළින් ඇති කරන්න පුළන් ිනිසා අපි බලපෑම් කරන කෙනෙක් වන්නට තම මුලිම වෙනස්වයන්නු. එහෙම නැත්වනිං අපි කාලයකාමින් හැම කෙනාම කරන විදියටනේ දැන්ග මේ පස්බුක් කල වුණත් මේ ඒ වගේ අන්ත්‍ර ජාලය වුණත් කටකතාාව වනත් ඒ වනිකම් වැරදිීදියට අල්ලාගෙන හැසිරන්න ඇතුව අපි ප්‍රබුද්ධ වන්නටට. මොකද මේ අපි අපේ රටක කියලා කියන්නේ අපේ ආගම ජාතිය ආගම් ජාති ඔක්කොම ජාතියගත්තාත් හැමේකම්ම මේ අපේ ලාංකිකයි නොක්කොම ඒ ලාංකික කියන සංකල්පය තුන් අප එතකොට අපි ළඟ තියෙන්ඩ බෑ බේදවින්නතාාව. ි හැම කෙනාම සහජීනයක් තියෙන්ටඕනි වගේ මානව ගුණ දරමතියන්ටඕනි ආගම් බේද තියාගන් හොඳනෑ ජාතිබේද තියාගන් හොඳන එහම රටවල්න්නේ්‍ය දියුණ වෙලා තියෙන ලෝක එහෙම බේද බින්න වෙලා තින රටවල් කවදාකා දියුණ වෙලාන. එනිසා ඒ අපි තේරුම් ගන්නව නිසා ඒ වෙනස ඇතිකර ගන්න පුළුවන්ගෙන අපි අපිළඟ බලපෑමක් කරන්න පුුවන් චරිතයක් වන්නටනි ලපෑමක් කරන්න පුළුවන් චරිතයක්වෙන්නට බෑ. අපිළංඟ හොඳ ගුණාත්මක හැඟීම් නැත්තං මානව ගුණ ධර්ම නත්ත අපිළං හොඳ ප්‍රඥාවන්ත භාවයක් එහමනතං ගැපුරක් නැත්ත හොඳද සකල් නැත්තන් ඒ වෙනස ඇතිරගන්න බැරුණ නිසා අපි වෙනස්ෙන්ට දැන් දරුවෙක්ට පුඩිකාලඉඳලම පරුසත්්‍යයක්කහදන්න පවරුත්ය කලක කියන්න ංලවාද සූතරය කියනම ගත් පාපා නිවාරති කල්‍යයානේ නිවේද. මේ ලංකාවන්න හම අම්මතාත්තෙක්ම තමන්ගේ දරුවටික හදාගන්නවඕන හරියට. න ඒඒ මොනතරම් බලපෑමක් කරන්න පුුවන් දරූ බවට පත්තිනත් ැම් බරන්න ගත්තහම ගොඩක් හය යාලයන සභඇත්තින දෙමවපයන කතා කරන්න දන්න. වැඩි හිටියන කතා කරන්න දන්න සමහරයි. පූජ්ජ පක්ෂර කතා කරන්න දන්න. ද හාදුරන් වහන්සේ ගත්තන් බලට මේ ලංකාවන්න බෞද්ධය බවහ. ට හැම ගෙදරකම පිරිත් කියනන එහෙම පිරික් කියලතමායි ඔය බනින සහරය බයින්නනම් දොස් කියීරනන් ඒ දරුව හ නිරෝගීෝ එප උපත්ති ලබිලතිී එතකොට එවගේම හාදුරන් වහන්සේ නමක් කියලා කියන්නේ ඒ අයගේ පවුල්ලොල තියෙන හැම කටයුත්තම කරල දෙනවා එග වෙන පූජක අය වනත් එහෙම තම ඒ ආගමික වතතාත් සිද්ධ කන ඒ එකටයුතු කරන එතකොට අපි එහෙම එහෙම අර අධ්‍යාත්මය මුදු මල් කඩවල්ලවට පහර ගහන වන එතවට බවිධ ඥාන මටක් නින් එතුට සමහරය දන්නතුවා අ බතුමයක වගේ රැල්ල ගිහින් ඒගොල පවපුරගන්න. එතට පවපුරවාගන්න කිය වෙන යන්නන්නේේ තමන්ගේ හිත දූෂිතය වෙන. දූෂිතය වෙනකොට තම මුලින් පිරිහෙන. එත දැමෙම දැිවු දන්න තිකට දැන්වතු බදුන්හන්සේ අපහසර කියල බුදුහස තේෙන මට කවරයි අපහස කර කියල මට දැනෙන්නේ. හැබයි ඒද අපහස කරන කරට තමයි පරිහරණයෙන්. ඒ නිසා අපි පුළුවන්තරම්. අපි පිරිසුදියන්ට උත්සාහරම් අඩු පඩුන්තරන ගෙ සත්්භවින් කියලා ළඟටකින් පෙන්වා දෙන්න ටෝනි. එහෙම නැතිවුණ හම අපි ආගමට දහමට පහරගහන වනං ජාතික ජාතිකත්වය මුල් කරගෙන පහරගහණ වන. නීතිය ආරක්ෂ කරණගේ සුළු වැරදි නිසා එවට පහරගණවන. මේවා අයාෙේ යන මට්ටමට පත්වන නිසා ඒවා අපපි හදාගෙන. ුද්ධ පික්කඩියට බුදුරාණන් වහසේ දේශනකර පටිසෝතගම පිපදවතුල අපි ජීවත්ත උස්සා කරන ද පි පමසල පාද අප ස්වාමන් වහස ප්‍රථම දුරකට යැමතුම සබන්ධ කරගන්න මැනිකේශර විරමහත්්‍යයය සබන්ධ කරගන්නවා අයිබෝන් යහපත් දවසක් ඔබතුමයට හෝ අයිබෝවන් යහපත් දවසක්යිෝන් එසේම වේවා ඔු අරනා කතා කරන්න යි රටට බලනවා. මේ ඉති අතරම කතා කරන්නට යෙන් ව එක කම මේ දැ ගත්යක්‍රarianහිතරහරි සෝයි මේ ඇත් කම අප අප දබය සය කළ මොන වැඩේ කරන්ග අපේ හිතර කොච් කර තිවත් කේ ය තමයි එද මේ මේ හිතන වැඩ අ ඩැන් මේකේන් කියය නිවා kan ොන කිය හිතු ට ඒක අයම වැෙන් ය ිත කොල් සරහක්ම තයි ඉටහාර ඔ ඔහ හැලි යොමු කරන්න මං හිතන අපේ සාමන් වහන් සි බොහෝ දෙනාට පවතින පායෝගික තත්ත්වය. අපි බොහෝවෙලාටේ තත්වේ හැමෝටම තියනවා කියෙලා අපිට කියන්න පුළන් හිතුමගේ ප්‍රශ්නයට අපි දහමින් ලබා දෙන දේශනාව කොමන්ත මෙමදැ කේන් තියගෙනකට ෂණක උත්තරන තාවකාලික උත්තරනෑ ඒ දීරකාල වැඩ පිළිවුලත්ති. විශේෂෙන්ම බුදුරන් වහසේ දේශනාකාරණය අපිට නොරුෂණ සවභාවයක්න් එනවානන්නේ සමහර සිද්ධිත් එෙක් එහෙම ඇතිවෙන එහෙම ඇතිවෙන්නේ අපි තේරුම් ගඩනි අර බදු වහන්සේ මූලිකහර අපි නිතරම හිතතුළ තිය තේරුම් ගඩට. බුදුහාමුදුරන්නව පහලා දේශනාරන පලවෙෙන එක තම වෙනස්වීම සවභාව අපි තේරුම් ගඩ. ද වෙනස්වීම කියලෙ කියන එක කියන්නේ තමන්ගේ සිත වෙනස්වෙන් පුලන් තමන්ගේ ඇසුනි සුළි කණය වෙනස්වන්න පුළන් බාහිට පරිසනයයක් වෙනස්වෙන්න පුළුව. ඒ වෙනස්වීම කියනෙ අපි දකින්නට. අපි රටේ යන සමහරෙන් අපි දැන් ගෑස් ප්‍රශ්න යෙනවා ගවට පවකට්නය කරන්ටි එකනෑ ඒවගේම තෙල් ප්‍රශ්න තියෙනවා. දැන් ඇතර මේවා අකාරයස්ම කළමනාකාරණය තමයි. නමුත් අපි ඒ දවලු ධර්මානුකුල අපි තේරු ගණ්ඩෝනින් හැන. අපි එකට අපට දැන් අපිහෙම ඇතුවම දැ අපිට වේදනවත් දුකත්තියනවා. ඒ වගේ ඇතුළු අර පි මුහුණ දෙදන සහර සිද්ධිත් එකක් හැබැයි අපි මුලිම් අපි එහෙම ගැටන්ඩ ගියොත් කෙලවර වෙන්න අපි මානසික රෝගීම් බවට පත්වන. මොකොද එහෙම අපි මනස කාලයක් තිස්ස පීඩනයකට තිබාට පසේ ප අපට රව්ටප් කොටෝල් කලක අපට පාලය කරගන්න බැරිගෙන. එතකොට නිතරම කකේන්තියන කෙනෙ බවඩ පත්්‍රය නිසාර අනිත්‍යය ස්ොභාවයක් එක් කර වෙනස්වීම කියන එක දැකලා ඇලෙන ස්වභාවය ඇති කරගන්න. එකන ඇලෙන්ඩයන්න එපා නමුත් අර. අනිත් ඇතේ ගණු දෙනු කරනුකට දරුවන්නෙක් හරි සමාජත් එෙක් හරි අපි රටේ පුරවැයෙන්න්න හටිය ඇට රි මේ හැම දෙයක්ම බලාපොත්තුවෙන් ජීවත්වෙන් අපි උත්සාකරන එක පෞද්ජරක අපි හිතන්. අපිට බලපෑම් කරනේවා වෙනම ඒ කාටවත් කර දෙයක් හිසාවක් වෙන්න තියෙන කරන එක වෙනම දෙයක්. නමුත් අපි මුලින්ම අපි වෙනස් වෙන්නටඕනි ඉගැන අපි පුළුවන්තරං ජීවිතය තුළ මේ අර ආශාවන් එවල් ප ඉගැන හිතන්න එවගේම අවශ්‍යතා පිළිබඳව ආශාවන් ඒ වගේ අපි ළඟ තියන අවශ්‍යතා තියනවනේ ආශාවන් අව්‍යතා කියන ප අප තරම් ගඩු. අපට අශ්‍යතා පිළිබඳව අපි හිතන්ට අනවශ්‍යවිදියට හිත ඇලෙන සුභාවට යන්න්නෙ ප ගැන බලාපොරුතු අනශ්‍යවිත තියාගන්ඩ එප නැ බදුහරණ පහැදිලිම දේශනාකාරනේ බලාපොරොතු තියාගන්නඩප හැම මොතක වෙනස්්‍යනාකි හිතාගන්න දැන් එතුමේ වගේ ගොඩක්කයට හැම කෙනට වගේ තියන ප්‍රශ්න ඇතම ගැටන එක කේන් තියනෙක්. ේන්තියන්නේ මොක් නිසාද අපි අර අනිත අඇතේ ගනදෙනු කරනකට අපි හැසිරෙනකට පොඩි හරි. මේ මොතේ බලාපොරොත්තුවත් තිීල තිරන අත හරි බලාපොරතුවක් කොමුණ හොයක් බිල තිරන ඒවා නොලබෙනකට මයි ගැටීම. එතකොට හිත කියන එක කවදක් පාලනය කරන්න එපා. පාලනය කරන්නේ අඩ බෑ දැ මජ්‍යමනිකායි විසිවන සූත්‍රයේ තියවා. විතක්ක සටාන සූතරය ඒ දේශනාව කල කියන්නේ හිත කියෙ පාලෙ කරට අඩිපක් කියනෙන පාලන කරන්න ගියොත් තවතාව වැඩියෙන. එක අප කේන්තියක් අවු කේන්ති පාල කරන්දිි හමද පුරෝ හෙම හරින්න. ඒකන කේන්තිය කෙනෙක් අවබෝධ කරන්න. ඒකේන්තිය කෙනෙ අවබෝධ කරන්නට ඕනෙත්නෑ අප අර වෙනස් වෙන ධර්මතාත් එක්ක යුතුකාන් කරලා මනසිං අත් තරෙන්. අස්සාදාාධන නිස්සර. තමන් හැවිලේම කරන දේ සතුටින් කරන්න. මනසට පීඩක්ගෙන්ගේ නැතිට යුතුකකාරට අනිත් අඇේ ගනුතුුවන් කර ැ උපන්දිනයට තෑයගත්දනත් දැ පේදවසලන් ගොඩක්කරට ගෑ සිරරිද්‍රර වගේ දන්නට කැමතිර උපන්දයම ගෑසිර්‍ර දුන්නට පස්සේ ගෑසිරල්රායි හම්බේකර හිතන්ටෙප ළඟු පන්දිනයට. නේද තෙල්තිකක් දුන්නගේ අන්න උපන්දියට පෙටලීට දහැයක් විතර තමන්ට පෙටලීටර දහය තමන් උපන්දයට හම්බේක හිතන්ට එපා හම හිතවොත් තමයි ප්‍රශ්නය එකන් අපි බලාපොරුතු තියාගන්න කොට තමයි ගැටින්. ඒවාගේ අර වෙනස්වන ධර්මතා දැ මේ මනුසලෝක අටලෝ දහමනි එතකොට ඒක තේරුම් ගන නිතරම වෙනස් වෙනවා. අපිට කර්මය මුල්ලඩක් පුුවන් අපි අපේ ජීවන ස්වභාවයක් අපි ඉන්න පරිසරෙන් වෙන ඉඩ අනුවෙන්ට පුළන් නමුත් වෙනස්ව යන සභය ති නතකට පුද්ගල වෙනස් වවා දරුව වෙනස් වෙනවා අපිත් වෙනස්සෙන අපි ලෙඩෙන ද අපි නිරෝගීන්නවාගෙන අපි අපිට ලෙඩදුගක් ඇද අපිට බේද නාකාරි සවභහයට ගැටෙන්ට පුළ. නිසා ඒවා පිළිබඳව හිතන්ට එහෙම හිතනොකොට අපිට මේ කේන්තියනක සිතුවිල්ලක්ල හිතන්. මේක මේ හැමදාම තියෙනෙ ගන්නෙවේ. මේ මේක සිතුවිල්ල. ඒවගේ අවස්ථාවක කවදාක උත් මේ කියැන ප්‍රතිචාර දක්වන්ඩ ඇන් එපා. තමන්ගේ හිත වේගකාරි අවස්ථාවක පීඩාකාරි හවස්ථාවක කේන්තිය තියෙන වෙලාක කවදාක උත්තරදන්න දෙපා මොකද තමන්න්නවේ උත්රදින්. ඒ උත්තර දෙන්නම හිතා අපෙන් බාහිර අපිට පරිබාහිරකෙනෙ තම උත්තර දෙනකෙන් අපි පාලේනෑ හිත අපේ අවනත නෝන උඩහට පස්සේ අපේ වච්චන අපේ ක්‍රියාවන් බරපතල දැන් ගොඩක් බලන්න බන්ධනා ගරගත වෙලාඉන්න නීතිය රැහැට අසුල ඉන්න ගොඩක් අය මේ පොඩි දේවල් නිසා නිහ වෙලා තිය එකන ඒ පොඩි වෙලාව නිහට විටියනම් තමන්ට එම ප්‍රශ්නයක්යන්නේ අඩුම තරමි ඔබ තමන්ගේ හිත පීදයට ලක්වෙලා ඉන්නලාට නොරුස්සන ස්ුභාවක මේ ගැටින අවස්ථාවක අඩුම තරම සිතරමහත්මිය මේ දුරකත නැමතුමක් වත් දෙන්ට හොඳ. රකරමතුක් වත් දෙන්නග නොකදඒ දුරකතනැමත තුරමත් තමන්ගේස්ොභාවික කෙනානෙේ උත්තරදෙන් ඉතින් එනිසා මේ ඕනම ඕනම විශේෂම කේන්තියගෙන එක ඒක අනවශ්‍ය අපේ අර බැඳීමම්ක යුතුකා එක්ක එන දෙයක් එනිසා යුතුකාන් කරන්න මනසින් අත්තාරට හැමවෙලේම ධර්මාණුකුලෝ ජීවත්වෙන්ට බුදුන් වහන්සේ දේශනා කරපු අ ධර්මය සතුයින් ඉන්න්න හැමවිලේම වෙනස්වනා කියෙලා දකිින් ඒවාගේ මනසින් අත්තරට මේ කාරණත්තුන පුදුකරන් අසාධා ීනම සිසර. එතවට ඒ කාරණත් එක්ක ඔබට අපිට හැම කෙනාටම මේ ගැටනක යම්තදුරට අඩු කරගන්න පුළන්ගෙන. ඉතින් නිර්වාණයාව බුදුන්හම තමයි සියයට සියම් නැතිවෙන්නේ ඒ සඳහා තමයි අර. සෝතාපන්න සකදාගම අනාගම යටහත් කෙනන ප්‍රතිපදා මාර්ගය ක්‍රමාණුකොලෝ ගමන් කරන්න ්‍රෝනි ඒ ගමන් කිරීම කියන එක සම විදර්ශනා භහාවනා කරම පුරුදු කරන්න දෝනි එතොර අපි පින්කන් කරත් ඒ පින්කම තුළ විදර්ශනාව තිනනාකට හිතන් විදර්සාව ක කියල කියෙන අනිත්‍යය දුක් අනාත්ම වසයෙන් ඒක මෙහි කරන්න එකන ඒක ම විදර්ශනාවසය මෙිනිහි කරනවා කියල කියන එතකොටත් අපිටර ගැඹුරු අවබෝධයක් එනකොට මේ හැමදම් මනස දෙන්නේ මාආකාරි මනසතමයි මේවා හැමදයම්ම මේ ගැටන දේවල් ඉරිසිාව ක්‍රෝධය වෛරය මාදී හැමදය මායාකාරි මනස මනසෙල කියන්නේ අපි උසස් නැති මනස තවයි මේ වා දෙන්නේ කෙනෙ තරෙන්න පටන්ගන්න. දැ ම කියල කෙනෙක් හැමදාමින් වන මන්න කේන්ති ගතරන්නේ ැ අපි අපිත් මරයට පත්වෙන මේ හැමදියම්ම වෙනස්වෙන උනක් ඇයි අපි කේන්ති ගැන්න. ඒ ඉන්න කාලේ තුළ අපි හැමලෙම ගුණදරම් පුරදුගන බුදුන් වහසේ දේශනා කර නිතරම මෙත් සිතුල ඇති කරග තමන්ට මෛත්‍රය කර න් තමන්ට ආදරය කරන්න බලින් තමන් පිරිසුදවයින්ට තමන්ගේ හිත පිරිසුදු කරගඩ තමන් හැමවිලේ ුණ ගුණධර්ම පුරදදු කරන්න එකකොට අනිත්තයට අපිට මෛත්‍රීසාහක කරන්න පුුවන්ගෙන දැම්ම අවරුදවුණත් තමන් ජීවිතය වුණත් විනාස කරගන්නඕන මත්්‍රවිය මත්තුවතුරත් එක්ක ඒවගේ වෙන පාහිර දෙවන සහරකකාටී රතින් යවුනත් පත්තුගනාා තමන් සමහර තමන්ට හානිකරදායෙකද. ඒවගේ දේවල්ලොලින් අයින්වෙලා මොලිමම් තමන් මෛත්‍රිරණෙනක්කෙන්න්න ඊට පස්සේ අනිත්තායට මෛත්‍ර කරන්න පුළන්ගෙන. අපේසාම හස මෙවැනි අවස්ථාවර ද බදුන් වහන්සේ දේශනා කර ද අ විශුද්ධිමාර්ගේ අපිට මුණගහෙන චරිතස්වභාවය හරි වැදගත්යද මේ චරිතාතරණ අපි සමාජය ජීවත්වයෙන සියලු දෙනාඉන්නේ රාගචරිත දේශචරිත සද්ධ චරිත මෝහ චරිත මේ සියලු චරිතතා අතරින් අපිර... තරහව වේදනාවමදන් දේශය ක්‍රෝදේමේ හැමදයෙන් පාලනිරන භාවනාවට යොමුීම වත්මන් සමාජය තුල යඔබහන්සේ නිරන්තරයෙන් අපට සඳහන්කන විනාඩි පහක්කෝ. දවසේ ඕනම කෙනෙකුට ඒක පුරුදු පුහුණු කරන්න පුුවන්. බොහෝ වෙලාට තමාතුල ඇතිවෙන අර්බුදවම කරගන්න. සැනසිරිදාක ජීතයක් ගත කරන්න පුළුවන්ගේ ලබි වැඩසටන අවස බාගේ ඉන්න නිසා. ඒ පිළිබඳවත් අවදාන්නේයේ යොම කරත්ත ප්‍රෙවාමින්න් වසේ දම් ඇතරම තන සහක එතන විශද්ධ මාර්ග සහංග රාගදෝස මහ සදධහ පුද්ධ විතක්ක කියල චරිතන එතකොට අපඒක්කෙනගේ සවභාවයක් වෙනස්. සමහරයකය නිතරම හොඳට සැපහසු ඉන්ඩ කැමති සමහරය හැමලම කලබල වෙන සභයින්න්න සමහරයි ගැටෙනය ඉන්න සමරය බුද්ධිමටම ඉහල කට්ිය ඉන්නවා. එතකොට එන්නේ සවභාව ඉන්නට ගැලපෙන විදිහට අපිට භාවනාකම තියන එක පුරුදු කරන්නඕනි බදුන්හසේන භාව කියල කියන්නේ තමන් ඉන්න තැනඉදල මේ මොහොතේ තමන්ගේ හිත පිරිිසුතු කරගන්න එතට එකතනග එරමිනිියගොතා ඉන්නනේ තමන් මොතැක හිටියත් මොනවස්ථාව හිටියත් තමක් මනසින් තනිවැඩිගෙන් එක තමයි භාවනා ගැන තමන් රැකියාව කර තායතනය හිටියත් ව්‍යාපාරකට යත කර මනස තුල සාමකාමී කරගන්නඕන බුදුන්හසේ දේශනා කරනව දහසක් අතර වුණත් තමන් ඉන්නකොට තමක් මනසින්තනිවරනක් ඒක තමයි භාවනාව කිය බදුන්හසේ දශනා කරන්න ේ එහමරන් අත දවස්සේදිය අපි සූරීමට ල අපේ වැඩසටහ නවසන් කරන්නයි ව සූදානම් වේනේ හිසතෙල් ගෑමේ. ාතික උත්ේ සඳහා යො වේ සජිවල සබට අවස්ථාවතියන අදවසේද අපේ වැඩස්ටහන ව වැඩම කරල දශන පතික සල්ලයාය න්ද අපේ ගරුණය මන් වහන්සට ලැබවලුත්තවරද හත් දුක් මීරෝගීමමත් වසරක්ව කියල පර්තනරන ජතිකරෝ හහිනි සාපේ වැඩසටහ අනර්මණ සේලුම දෙනාවමට ඔබේ ජීවිතයත් යහපත් කර ගැනීම වෙනුවෙන් ඔබේ යෝනිසෝ මනිසිකාය මේ මුහතේදී සැසිලි දායක ජීවිතයක් ගතරන්න අලුත් අවු සැල් සමතක ෙටි ඇරමෙන සතියේ සිට ඔබත් අිෂ්ානයක් එකකතු කර ම . සිර දෙ නාට යහපතු උදාවේවා කියෙන පැතුමත් එකක් පිසරීමට ලි වැඩස ටහන අවසන් කරන නමෝබුද්ධායි.